නාවික හමුදාවත් පොලිස්් මත්ද්‍රවය නාශකන්සයත් ඒ වගේම අපේ බුද්ධියන්සත් එකතු වෙලා කරපු හයුමක් ඉතින් මෙතැනැදී ප්‍රධානම පරමාර්තය වනේ මේ ලංකාවට කුඩු මුදලාලිල ජාවාාරංකාරයෝ ගෙනල්ල ලංකාවේ අපේ දරුවන්ට අපේ අනාගත පරම්පරාවට මේ කුඩු පාවිච්චි කල්ල නැතිවෙන්න ලෑස්ති කල තියෙන ප්‍රමයට යම් කිසි ආකාරයක එක මැඩ පවත්වන්න කරපු මෙහෙහිුමත් මේක. ඉති මේ වගේ මෙහහිුම් අපි කලිුත් කරා දැනුත් කර ගැනවා අපි ඉදිරිහයටත් කරනවා ඉතින් මෙතනද මෙහුමේ දී අපිට පේන විදියට කිලෝත් තුන් සය පණහක පමණ ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඉතින් ඈත මුහුදේ මේ නාවිකෝ සති දෙකක් පමණ බොහොම රලු මුහුදේ රැකගෙන ඉඳලා බොහොම සීරුවෙන් මහන්සි වෙලා ඊට පස්තමයි මේක අරන්තියෙන ඉති මෙතනදී බෝට්ටු දෙකක් අල්ලගෙන තියෙනවා එකක් ඒ කුඩු ගෙනාපු. ඉරාණ යාාත්‍රාවෙන් බාගත්ත අපේ ලංකාව බෝට්ටුවක් ඒක පස් දෙනෙක් ඉන්නවා කට්ටිය ඊට පස්සේ එතනින් තවටික් අරන්න තිිරිුණාාවලයෙන් පිටත් වෙලාපු බෝට්ටුවක් තමයි අනිත්ත එකක ඉති එතැනත් ඉන්නවා අපේ අය හය දෙෙනෙක් මේ අයට විුද්ධව නීතිය ක්‍රාත්ම කරනවා එයාගම මේ කුඩු තොගේ කිිලෝග්‍රම් තුන් සය පණහා විතර මේ කුඩු තෝගය අපි දැන් පොලිස් මද්‍රව්ව නාශකන්සේයට බාරදීලා නීතිමගින් කටයුතු කරන්න කටයුතු කරලා තියනවා. ඉති මේ විදිහට මේ මුහුදෙන් එන කුඩු විශාල ප්‍රමාණවලින් එනුඩු සම්පූර්ණයම නවත්වන්න අපි හැකි සෑම උත්සාහයක් දරනවා. සසුගිය වකවානුවදිය අපිආපෝ හැරල බැලුවත් සමහර වෙලාවට අපි කුඩු කිලෝ එක්දස් ගනං එහම නැත්තන් සිය ගනන් අපි අල්ලල තියෙනවා ඉති මේ සඳහා විශාල වේශමහන්සියක් දරන්න සිද්ධ වෙලා තියෙනවා නවිකහ මුදාවට ඉතිං මට බෝහම ආඩම්බරයි අපේ නාවික හ මුදාවේ නිලධාරීින් ශස් සෙබලුන් ඒගේ නාවික යාාත්‍රත් අරගෙන ඈත මූදේ ගැන්නේ නෝටිකල් මයිල්ස් එකැන මුහුදු සැතපොම් දාහකට වැඩිය ප්‍රමාණයක් ඇතර ගිහිල්ලා රැකගෙන ඉදලා. බොහොම ඉවසීමෙන් රැකගෙන ඉඳලා. හරියටම ඒ බෝට්ටු අඳුනගෙන මේ විදියට අල්ලගෙන ඒ අපරාධ කාරයෝ ඇත්තරම ගුඩු ලංකාවට ගේ මිස්ස ය ප්‍රවාහණරමිස්සු ඇතම අපරාධ කාරයෝ. අපේරට අනාගත පරම්පරාව නැති කරන්න ඉන්න මිනිස්සු ඒඒයට විරුද්ධව නීතිමාර්ගෙන් ක්‍රියා කරන්න නීතිය ක්‍රියාත්ම කරන අංශවටේ ගැන පොලිසියටට පොලිස් මද්‍රවේ නාශකන්සේයට අපි ඒකට්ටිය බාර දෙනවා. ඉති මේ මෙහැහිෙන් පස්සේ නැවතත් ඒ නවික හමුදාවේ නාවිකයෝ. ැවතත් ඉදිරි කාලයේදත් මේවාගේ මවුම් කරන්න සැදී පැහදින්නවා.ඇතෙන්ම දැන් ම මේ බෝට්ටුකේමඉන්න දීවරට කතාරා ඒව ස්කිපර්ස්ලයිකනඒ බෝට්ට. රැගෙනයන නායකෝ ඒදන්නටත් කතා කර. ඉතාමත්ම ගණගාටුදායක තත්ත්වයක් මේවැ බරපතලකමක් දන් නැතිව. මොනතරං අපරාධයත තමු කරන්න ඒමනැත්ත මොනතරං ලොකු අපරාධියකට තමුම් හවල්වෙන්න කියලා. ැන්නැතුවත්ේ දැන ගෙන දැන දනමමාරුව ටි්චටියයක් පිරිදරම මටය පේෙන්නේ. ඉතින් ම ංකාවේ නි දිීවරයගෙනු තිල්ලන්නේ. ඔබගේ පවුල් නඩත්තු කරන්න බොහොම වහ සමහන්සි වෙලා ලංකාවට ලංකාවේ ආර්ථිකයටත් විශාල වසයෙන් දායකත්වය දක්වන මේ දීවර කර්මාන්තයේ නියල ඉන්න කට්ටිය ඔබල. ඉතිං ඔබලාගේ කර්මාන්තයේ අහිංසක විදියට කරගෙන යනව හැරෙන මේ වගේ අහසපොලොව නොහුල්ලන අපරාධවලට. ඒම කිවෝ නිවැරදිී මොකද අපේ දරුවෝ මෙම පාවිච්චි කරන්නේ. නැතිවෙන්නේ අපේ දරුවෝ. ඉතින් කට්ටිය පෝසත්වෙනවා කට්ටියක් දරුවෝ නැතිවෙනවා. ඉතිං යම්කිසි දරුවෙක් කුඩු පාවිච්චි කරන්න පටන්ගත්තා කියලා හිටන්. ඒ දරුවගේ අම්මතාත්තා පලවෙනි වතාවට දැනගත්ත දවසට ඇතිවෙන ගින්න මේට සබධවෙච්ච මිනිස්සු දන්නන්නේ නැතුව ඇති. ඉතින් මේවාට සම්බදධච් මිනිස්සුන්ටත් ඒක තත්වයක් ඇ න එකන ඒයා දරුවෙු. ඩු පච්චි කකන ටගත් මද්‍රව්‍ය පච්චිකන ටගත්ත කියලා දැනගත්ත දවසර තමයි මේක තියන බරපතලකම තේරෙන්නේ. මම ඉතින් සමස්ථ දීවර ප්‍රජාවගෙන්ම ඉල්ලන්නේ තමන්ගේ රස්සාාව තමන්ගේ පාඩුවේ කරගන්න. මේ වගේ මේ ජාතික අපරාධවලට සහභාගිවෙන්න පා මොකද අපි කොහොමාර ඒම සහභාගිවෙන අයව අපිට එක දියවරා කියයන්න පුළුවන්, කෝහමරි අපි ඒකට්ටි අල්ලනවා ඒ අල්ලුවත් ආපහු කිසිම ගැලවීමක් නෑ සම්පර්නම නීතිය හමෝද කියලා මු ජීවිත කාලයම හිරේ ඇතුළේ. ම ද වන ද නිසා මන්ගේ ජීවිත න නාස්තිිකර ගන්නපා මගේ අමුදරුවන්ගේ ජීවිත නාාස්තිිකර ගන්නපා දෙමවපියන්ට දුක් දෙන්නපා දරුවන්ගේ ජීවිත නැති බංගස්ථාන කලා කාලකගන්නි කරන්නපා.